රැස් විහිදෙන ජීවිතේ. අදත් රැස් විහිදෙන ජීවිතේ තවත් සුන්දර බිරිඳ වැඩසටහනකට අපි සූදානම්. අද අපිත් සමග සම්බන්ධ වෙන සුන්දර බිරිඳ තරුවක් බැබළු තරුවක්. අපි දැන් බලමු ඒ සුන්දර බිරිඳගේ ජීවිතයේ සලකුණ දෙස. ඔහු මෙරට සංගීත ශිෂ්‍යයෙ සිටින ප්‍රවීණතම හා ජ්‍යෙෂ්ඨතම සංගීතඥයින් කිහිප දෙනෙකුගෙන් කෙනෙකි. ස්වභාවයෙන්ම නිහඬ සංසුන් චරිත ස්වභාවයක් හිමි ඔහුගේ ගීතද ඉතා සෞම්‍ය හා මෘදු ගුණයෙන් යුතුය. සනත් නන්දසිරි නම් වූ මේ ප්‍රතිභාපූර්ණ සංගීතඥයාගේ ප්‍රිය බිරිඳ මල්කාන්ති නන්දසිරි මෙතනිය සමග ගෙවන ජීවිතයද අතිශය මිහිරි කවියක පදවැල්සේ යැයි අපට සිතෙන්නේ ඔවුන් දෙදෙනාගේ ආදරණීය බැඳීම ලෙස බැලීමේදීය. ඉර හඳ පමණයි කවදත් උන්නේ මම නම් ආසයි. වර්ෂ 1966 දී නිර්මාණකරණය හරහා මුල්වරට හමුවන ඔවුන් විවාහ වන්නේ 1971 වසරේදීය. ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණිය අනුරාධාද හැකියාවන්ගෙන් පිරිපුන් දක්ෂ ගායිකාවකි. මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරිහා ගෙවුණු 40 වසරක මිහිරි ජීවිතයේ රස මතක අවදි කිරීමට සුන්දර බිරිඳ ලෙසින් මෙවර අප සමග එක්වන්නේ මල්කාන්ති නන්දසිරි නම් වූ ඒ සුන්දර බිරිඳයි. දකින්න ඇත්නම් මට පෙම් කළ මුදු නිසන්සලාවි මා ආගන් ඔබ දුටු ලෙසද පෙනෙන් කලින් දුටු පුරුදු හඬින් අපේ රටේ ගීතයට සංගීතයට නව හැඩයක් එක්කල සනත් නන්දසිරි ශූරීන්ගේ සුන්දර බිරිඳ රංජිනි මල්කාන්ති පීරිස් නැත්නම් මල්කාන්ති නන්දසිරි. හොඳයි මෙතනීනි, බොහොම ස්තුතියි අද වැඩසටහනට ආයුබෝවන් පැමිණීම පිළිබඳ. 1960 අගභාගයේදී ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අලුත් හැඩයක් එකතු වුණා. අලුත් හැඩයක කටහඬක්. ඒ වෙනකොට ඒ වගේ හැඩයක කටහඬක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ කටහඬ හිමි තැනත්තාගේ හැඩයත් අලුත්ම හැඩයක් වුණා අපේ සංගීත ක්ෂේත්‍රයේ හිටපු ගායකයන්ට වඩා. ඉතාමත්ම කඩවසම්, ඉතාමත්ම පැහැපත් ඒ අපි හඳුනාගත් සනත් නන්දසිරි. අද අපේ සුන්දර බිරිඳ මහාචාර්ය සනත් නන්දසිරි ශූරින්ගේ සුන්දර බිරිඳ මල්කාන්ති නන්දසිරි. නැවතත් ආයුබෝවන් මෙතනින්. කොහොමද මෙතනින් මේ දවස්වල වැඩ කටයුතු? සුපුරුදු විදිහටම ගලාගෙන යනවා අවිවේකී ජීවිතයක්. අවිවේකී ජීවිතයක්. දැන් ඇත්තටම මම කලින් කිව්වේ අපේ සංගීත ශාස්ත්‍රයට එකරුණ අලුත් හැඩයක් කියලා. මේ මහාචාර්යතුමා අලුත් හැඩයක්. මේ හැඩෙත් එක්කම එතුමාගේ රූපයත් අලුත්ම හැඩයක් වුණානේ. ලස්සන කඩවසක්. සංගීතය පිළිබඳ හසල දැනුමක් ඇති චරිතයක් ඔබගේ දෑබර ස්වාමි පුරුෂයා වෙනවා. ඔබ එතුමාගේ සුන්දර බිරිඳ වෙනවා. අපි එතෙන්ට තමයි අපි නිම යන්නේ. නමුත් ඊට කලින් ඔබතුමිය ගැනත් පොඩි විස්තරයක් කියමු. මං හිතන්නේ මේ ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වුණේ ඉතාමත් කුඩා වයසේදී. අපි උපන් කතෝලික. ඉතින් පාලියට ටිකක් බර. මොකද මගේ දෙමව්පියෝ දෙන්න කතෝලික නිසා. තාත්තා එවකට ලංකාවේ තිබුණු එකම කතෝලික පුවත්පත වන මෙසෙන්ජර් පත්තරේ ඥානත ප්‍රදීපය සිංහල පත්තරේ, ඉංග්‍රීසි පත්තරේ කතෘතුමා. ඌට හොඳට රෙකෝඩියන් එක ප්ලේ කරන්න පුළුවන්. පියානෝ රෙකෝඩියන් එක. ඒ වගේම තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපේ ගෙදර තිබුණා, වාද්‍ය භාණ්ඩයක්, ජපනිස් මැන්ඩලින් එක. ඒක මගේ අම්මා පුරුදු වෙලා හිටියා මේ සෙල්ලම් කරන්න. ජපනිස් මැන්ඩලින් එක. ඉතින් අපි සියලු දෙනාම එකහුවෙලා ගීත ගායනා කරනවා. ගීත කියන්නේ ඉතින් මං කිව්වේ හින්ස් තමයි.
ගීතිකා වැඩි වශයෙන්ම පල්ලියේ හිම්ස් ඒ කියන්නේ ගීතිකා ගයනව ඇහිලා අපේ අම්මා මාව ආධුනික වැඩසටහනකට සම්බන්ධ කරා. ගුවන් විදුලි ආධුනික වැඩසටහනකට. ඒකට කියන ආධුනික පැය. මට වයස 10යි. වයස අවුරුදු 10ක් නැත්නම් 11ක්. මම ඒ තරඟෙට ඉදිරිපත් වුණා. ඔක්කොම ලොකු අය හිටියේ. මගේ නැන්ද කෙනෙක් තමයි ශීලා පීරිස් නැමැති ගායිකා. වැඩසටහන ආරිද්දාස පීරිස් මහත්මිය වැඩසටහන. හරියට හරි. එම වැඩසටහන ඒ මං කියව මගේ නැන්දගේ ඒ කියන්නේ මගේ මාමා කෙනෙකුත් ඒ වැඩසටහන සිං ගායනා කරා. ඒ වැඩසටහන මෙහෙව්වේ අද අපේ රටේ ඉන්න ප්‍රවීණතම නිවේදකෙක් වන අපේ චරිත නංගිගේ තාත්තා ආරිද්දාස පීරිස් මහත්මිය. මට අද වගේ මතකයි. මයික් එක ගොඩක් උසයි. මං පුංචිනේ. ඔබතුමේ පුංචි 11 නෝ. මාව වඩා ගත්තා. ආරිද්දාස අයියා. මාව වඩාගෙන තමයි ඒ කාලේ කොයිතරම් වයස මොකරා ගියත් අපි පුරුද්දක් වෙලා හිටියා මේ හැම කෙනෙකුම අයියා අක්කා කියලා කතා කරන්න. ඉතින් ආයේ පුරුද්ද තවමත් ආරිද්දාස අයියා මාව උසලා තමයි මේ මයික් එකට මං කතා කළේ. ඒගොල්ලන් අහනවනේ ප්‍රශ්න. කවුද දැන් ගීතේ අහගෙන ඉන්නේ? කවුද ගීතේ පුරුදු කරේ? වගේ දේවල් අහනවා. ඉතින් ඔන්න ওই විදිය ආරම්භයක් මට තිබුණේ. ඒ ආරම්භයම මට ජයග්‍රහණයක් වුණා. ඒක කියන්න ඕනේ මොකද ඒ ජයග්‍රහණයෙන් පස්සේ තමයි මගේ අම්මා මාව එක්කන් යන හැමදාම ගුවන් සංස්ථාවට. ඒ වෙලාවදී අතර මගදී හමු වෙලා තිනවා කරුණාත්න බේසේකරයන්, කරු අයියා, සරත් විමලි වීර සංගීත ආනන්ද සරත් විමලි වීර සරත් විමලි වීර අයියා ඒගොල්ලන් හමු වෙලා මගේ ගැයීම අහලා මං තරගෙන් දින්නවා අහලා මගේ අම්මට කියලා තිනවා මෙයා මං හිතන්නේ සුදුසුම තැන ළමා මණ්ඩපය කියලා මට. ඉතින් ඔන්න ওই විදිහට කරු අයියාගේ සරත් විමලි වීර අයියාගේ ඇරවීමෙන් මම ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ ජීවිතේ මුල්ම ආරම්භය. මැදිනි දැන් ඔබතුමිය ජනප්‍රියතම ළමා ගායිකාව ඊ වෙනකොට. දැන් ඔබතුමිය හරහා ඔබතුමියගේ සහෝදරි ශේත්‍රයට එනවා මෙන්න පීරිස් පවුලෙන් ගායිකාව කීප දෙනෙක් බිහි වෙනවා. දැන් අපි කතා කරන්න ඕනේ කොහොමද අපේ සනත් නන්දසිරි ශූරීන් මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන් හම්බුනේ තැනට අපි පොඩ්ඩක් නවත්තලා නැවතත් කතා කරමු මේක. මල්කාන්ති නන්දසිරි අපේ මහාචාර්ය සනත් නන්දසිරි ශූරින්ගේ සුන්දර බිරිඳ. මැතිනියනි දැන් ඔබ ගැන ඉස්සර ටිකක් කිව්වා. දැන් මට අවශ්‍යයි කොහොමද අපේ සනත් නන්දසිරි ශූරින්ව මුණ ගැසෙන්නේ? මොකද මම දන්න විදිහට එතුමා සංගීතයේ පිළිබඳ හදාරලා ඉන්දියාවේ කාලයක් ඉඳලා ලංකාවට ඇවිල්ලා සති දෙකකින් හම්බු වෙන්නේ. හරියට. එතකොට මේ දෛවයේ විසින් ඔබ ළඟට ගෙනාපු ටැග් ගත්ත එක. ඇත්ත වශයෙන්ම මට හොඳට මතකයි මං ළමා මණ්ඩපේ නේතෝට ඉවත් වෙලා වස අවුරුදු 18ක් විතර. ওই කාලේ මං අපි හොඳට හැඳිනගෙන හිටියා විමල ධර්ම ජයවිරි නැමැති ගීත ප්‍රබන්ධකයා, නාට්‍ය නිෂ්පාදකවරයා. ඔහු මට ඇරයුම් කළා අපේ ගෙදරටම ඇවිල්ලා ගීත නාටකයක් පටිගත කරනවා වෙසක් සමයේ. ඒ ගීත නාටකයේ ගීත කීපයක් තියෙනවා ගායනා කරන්න කියලා. ඔහු විවාහ වෙලා ඉන්න කාන්තාවත් මගේ හොඳම හිතවතියා. ඉතින් මගේ අම්මට කියලා මොකද මේ රෙකෝඩින් එක තිබුණේ මේ පටිගත කිරීම තිබුණේ ගෙදරක. හැබැයි රාත්‍රි සමයේ. ඉතින් ඒක ටිකක් අපේ අම්මලාට පොඩ්ඩක් කැමති නෑ. රෑනේ මේක රෙකෝඩින් තියෙන්නේ. සාමාන්‍ය රාත්‍රිසේ තරුණ ළමයි එළියට බසන්නේ නෑනේ. එහෙම එකක් පොඩි එකක් තිබුණා. කොයි දෙයක් වුණත් හැන්දව හයට ගෙදර හිටින්න ඕන නිසා. ඊට පස්සේ ඉතින් අම්මට විමල ධර්ම ජයවිර අයියා අද ජීවිතුන් අතර නෑ. බොහොම ඇවිටිනි කරලා කිසි බයක් වෙන්න එපා මමි මමි කියලා මම ඒත් කතා කරන්නේ. බොහොම ළඟපාතක මේ පටිගත කිරීම තියෙන ගෙදරකමයි. මේක හොඳ අවස්ථාවක් මල්කාන්ති නංගිට. මොකද ඉන්දියාවෙන් එන පිරිසක් තමයි මේකේ සංගීත කටයුතු කරන්නේ. ඉතින් මට දැන් හරි ආසාවක් ඉන්දියාවේ අයනේ. ඉතින් මම දන්නවා ඉන්දියාව කියන්නේ සංගීතයේ
ලොකුම තැනක් කියන එක තමයි දන්නේ. ඉතින් මම වැඩි ශේෂ්ත්‍රය ගැන අවබෝධයක් තිබුණ කෙනෙක් නෙවෙයි. ඉතින් මං ඇවිටිලි කරලා අඬන්න නැතුව කොහොම හරි කැමැත්ත දුන්නා. ඉතින් මගේ ලොකු මල්ලි මගේ අම්මත් එක්ක මා අපි තුන්දෙනා අර විමල ධර්ම ජයවිර මහත්මයාගේ ඉල්ලීම පිට පටිගත කිරීමට ගියා. මට අද වගේ මතකයි. ඉතාමත් කොට ගවුමක්, ඒ කියන්නේ ඒ කාලේ කියන ඩිවයිඩඩ් ස්කර්ට්ස් කියලා, එහෙම එකක් ඇඳලා ටී ෂර්ට් එකක් වගේ මේ බ්ලවුස් එකක් ඇඳලා. දැන් ඔබතුමීට මේ වෙනකොට වයස කීයද? 18ක් විතර. 18යි. ආ, ඉතාමත්ම ලස්සන හුරු බුහිට තරුණිය. ඉතින් මම එතනට ගියා අපේ ගෙවල් ළඟමයි පටිගත කිරීම. ඉතින් යනකොට ලස්සන පලසක් දාලා තිබුණා. ඒකේ සංගීත භාණ්ඩ වයන කට්ටියක් හිටියා. ඉතින් හරි ආසයි මම. මොකද අපිට ඒ වැඩි හුරු නෑනේ. ගුලමා මණ්ඩපේ තිවිච්ච හුරුව විතරමනේ. ඉතින් ඉඳගත්තා. ඉතින් මට යම් කිසි කෙනෙක් එක්තරා එක අපිගේම අයියා කියලා අයියා කෙනෙක් වාඩි වෙන්න කිව්වා. ඉතින් වාඩි වුණා. වාඩිුණාට පස්සේ දැන් කතාවක් යනවා. මට තේරෙන භාෂාවක් නෙවෙයි කතා කරේ. තුන් හතර දෙනා කතා කරේ වෙනම භාෂාවක්. ඉතින් දෙමළත් නෙවෙයි බව දන්නවා. ඉංග්‍රීසිත් නෙවෙයි. ඉතින් මං හිතුවා හින්දි වෙන්න ඇති කියලා. ඇත්තටම ඉන්දියාවේ ඉඳලා නැවිලා තියෙන මේ කට්ටිය. ඉතින් හැබැයි හොඳට සිංහල කතා කළා. මට කිව්වා එහෙනම් නංගි අපි ගීතෙ පුහුණු වෙමුනේ. ගීත දෙකක් විතර තියෙනවා කියලා. මට සර්පිනාවක් ගහලා ගීත පුරුදු කළා. කවුද දැන් මේ සර්පිනාව ගහන්නේ? ඒ පුද්ගලයා තමයි අද මගේ සෙවණැල්ල. සෙවණැල්ල. හරි. කියන්න මෙතනින්. ඉතින් ඔහු තමයි හිටියේ. ඔය දැන් ඉන්න පෞරුෂයක් තියෙන කෙනෙක් නෙවෙයි. එතකොට පොඩි අවුරුදු 24ක විතර මේ කෙනෙක්. ඉතින් එයාගේ හිතපු වටේ හිටිය සගයනුත් ඒ වගේ වයස් සීමාවල. හැබැයි ඔක්කොට වඩා බාල කෙනෙක් වගේ තමයි අපේ උනේ. ඇත්තටම බාලයි. ගිරවියක් වගේ ගෙවුවා. ඉතින් හරි සතුටු වුණා ඒගොල්ලන්. දැන් ඉඳන් පටිගත කරන වෙලාවේදී ඔබතුමිය පුහුණු කරන වෙලාව තියෙනවනේ. එතුමා එතකොට ඔබතුමිය ගැන විශේෂ අවධානයක් තිබෙන්නේ නැද්ද? අපොයි නෑ. නෑ. මට තිබුණේ දැන් මේ මේ ගීත හදන කෙනා, මේ වාදනය, මේ සර්පිනාව වාදනය කරන කෙනා, ඔහු අවට හිටිය අය ගැන පුදුම භක්තියක් මට ඇති වුණා. හදවතින්ම කියන්නේ. මොකද මම ඒ තරම් මගේ සංගීතය කියන එක මට හරිම පුදුම භක්තියක් තිබුණේ. දැන් මේක මට නුහුරු අත්දැකීමක් නේ. මට හිතෙනවා මේ කොහොමද මේ මනුෂ්‍යයා මේ ගීත හදනවා, පුරුදු කරනවා, සුවර මන් දැක්ක ලියලා තිනවා. ඉතින් මට මේක දෙවියෙක් වගේ තමයි. ඒක භක්තියක් ගෞරවයක් තිබ්බේ. මට තිබුණේ ගරුත්වයක්. පොඩි කිසිසේත්ම මට තිබුණේ නැහැ ඒ පිළිබඳව කිසිම වෙන දෙයක් පිළිබඳව වෙන හැඟීමක් ආවේ නැහැ. නෑ, පොඩි දෙයක් කියන්න ඕන. පටිගත කිරීම කරලා අවසානයේදී මගේ තව යෙහෙලියන් තිදෙනෙක් හිටියයි ශ්‍රීමති ලාලනි සෝමසිරි. අපි ඔක්කොම එක්තරා කාමරෙට ගිහිල්ලා ඉතින් යන්න ලෑස්ති වෙලා ෂර්ට් එකක් මැද හිටියා අර ලාලනි සෝමසිරි. මම කාගේද ෂර්ට් එක? අර අර අයියා කෙනෙක් හිටියේ අර සංගීත මෙහෙයපු. අන්න එතුමාගේ ෂර්ට් එක මෙහෙල්ලලා තිබුණා. ඉතින් මං කෝ අයන් කරන විදිය වැරදිනේ. දෙන්න මං අයන් කරන්න. කිසිසේත් මාද මම ඔහුගේ සියලු දෙයක්ම කරන සේවිකාව. එදා තමයි මුල්ම වරට ඒ ෂර්ට් එක මම අයන් කරා. ප්‍රථම තාමත්ම හොඳට ඒක අයන් ප්‍රථම දැකීමෙන්ම අහම්බෙන් එතුමාගේ කමිසයක් මදින්න මදින්න අවස්ථාව ලබා ගත්තා. ලැබුණා. ඊට පස්සේ අවුරුදු 40 ඉස්සේ දැන් දිගට මෙතුමාගේ කමිස මදිනවා. ඒක නම් කියන්න බෑ. මොනේ මෙතුන් දැන් වෙසක් දවසේ දැන් ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. ඉස්සරහා පුටුවල ඉන්නවා නාට්‍ය නරඹන්නේ. එතන ඉඳන් ඉතින් අපි ඔක්කොම නැරඹුවා. මට හරි සතුටක්. මට කියන්න බැරි සතුටක්. ඉතින් දැන් ඒ පුද්ගලයා සිංහලෙන් මාත් එක්ක හොඳට කතා කරා. ඊට පස්සේ කතා කරමින් ඉන්න ගමන් ඔහුගේ නම හරියට කිව්වා. සනත් නන්දසිරි සිංහල. එහෙමනේ මම පල්වෙන්නත් කැමති නෑනේ. මම නෑ කියලා. ඔබතුමියත් ජනප්‍රිය ගායිකාවනේ. ළමා ගායිකාවක්. ඉතින් ඒක නම් පොඩ්ඩක්වත් මගේ හිතේ තිබුණේ නෑ. නමුත් ඉතින් එහෙමනේ. ඉතින් ඒ වෙලාවේ මට මතකයි කඩල තව නොයෙකුත් දේවල් ගෙනහල්ලා ඒගොල්ලන් කකා හිටියා මටත් දුන්නා. ඉතින් මගේ අම්මා අපි ඔක්කොම එකට ඉන්නන කෑවා. ඉතින් හරි ආදරෙන් හරි සතුටෙන් නරඹලා ගියා.
අපි දැන් එතන ඉඳන් ඊළඟට කතා කරමු. දැන් අපි අහමු සනත් නන්දසිරි ශූරීන්ගේ ගීතයක්. මේ ගීතය පිටිපස්සෙත් යම්කිසි කතාවක් තියෙනවා. ඔබතුමිය කතාව දන්නවා. එදා මෙදා තුර කඳුලට ඉවර වූ දැස් පියන්පත් කවුළුවා කියන ගීතයකින්. හරිම සෝචනීය කතාවක් එතන තියෙන්නේ. මට මතකයි එක්තරා දිනක මගේ ස්වාමියා සාලි ඉඳගෙන ඉන්න වෙලාවේ කවුරු හරි අමුත් එක්ක ආව බව දන්නවා. මම ගියා කතා කරා. ඒ දෙන හුළුකු කතාවක්. ඉතින් මම ඌට තේපැන් සංග්‍රහයක් දීලා පස්සේ මට මහත්තයා කිව්වා මෙයා මෙහෙම මේ ගීත ඇලියගෙන හරිම ලස්සන ගීතයක්. හරි දුක කතාවක් තියෙනවා මේක පිටිපස කියලා මමත් බැලුවා. හරිම දුකයි. ඉතින් ඒ මං ඇහුව මොකද්ද කතාව කියලා. ඉතින් අපි දෙන්නටම තේරුම් කළා කිව්වා. එයා ඒ මහත්මයාගේ නම විමල් ජයශාන්ත. එයා කොළඹ කොටුව තැපල් ස්ථාන අධිපතිවරයා. එවකට ඔහු එක්තරා යුවතියකට ආදරය කළා. ඒක දැනගත්තු ඔහුගේ දෙමව්පියන් ඇගේ දෙමව්පියන් ඔහුට විරුද්ධ වෙලා. ඉතින් සෑහෙන කාලයක් ඔහුට ඇව මුණ නොගැහෙන්න ඒ දෙමව්පිය වග බලාගෙන තියෙනවා. වසර පහක් විතර. කොහොම හරි අනපේක්ෂිත වෙලාවක මේ විමල් ජයශාන්ත මහත්මයාට ලිපිය ටෙලිග්‍රෑම් එකක් ලැබිලා වහාම එන්න කියලා. ඉතින් මට හරි සතුටින් ගිහිල්ලා තියෙනවා. මොකද වහාම එන්න කියලා මොකක් හරි මේ කැමැත්තක්වත් දෙන්නද කියලා. එයා පානදුරේ ගිහාම මෙයා මගදී මෙයා දැක්කලු ඇඩ්‍රස් එක ලියලා තිබුණලු. මගදී දැක්කලු සුදු කොඩි වගේයක් තියෙනවා. ඉතින් මෙයා එතන තාත්තනේ මේ ලියුම එවල මේ ටෙලිග්‍රෑම් එක එවල තින එන්න කියලා. අම්මා නැති වෙලා වෙන්න ඇති මේ අවස්ථාවට සහභාගි වෙන්න මට හෙන්න කියන ඇති කියලා එයා ගිහිල්ලා. යනකොට එයා දැක්කේ අර එයා ආදරය කරපු ඒ යුවතියගේ මුත්ත දෙහය. ඉතින් ඒ වෙලාවේ එයාට ඉවස ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එයා පැත්තකට ගිහිල්ලා ගොඩාක් වෙලා කල්පනා කරමින් ඉන්නකොට පෑන අරන් එයාට ලියන්න සිද්ධ වුණලු මේ පොඩි කොළ කෑල්ලක මේ ඔය ගීතේ තමයි ලියවිලා තියෙන්නේ. ලියවිලා තියෙන්නේ. ඒ ගීතය අතිශය ජනප්‍රියම ඇත්තටම ලස්සන කතාවක් තියෙනවා. එදා මෙදා තුර කඳුලට වියරු දැස් පියම්පත් කවුළු අය. අපි ඒ ගීතය අහමු. එදා මෙදා තුර කඳුලට විරරු දැස් පියම්පත් කවුළු වසා ලයේ කලාකිය සිනේහයේ සුව සිනා පිරුරත් දෙතොල පියා මිලාන වීගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පුවා දැත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා. And
මෙදාතුර කඳුලට විවරු දැස්පියන්ටත් කවුරු වසා දැතලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා ආචාර්ය සනත් නන්දසිරි ශූරීන්ගේ ජීවිතය හැඩකළ ආලෝකමත් කළ සුන්දර බිරිඳ මල්කාන්ති නන්දසිරි මැතිණියනි දැන් අපි කතා කරා මහරි දැන් හම්බුණා දැන් කොහොමද මේ විවාහය සිද්ධ වෙන්නේ අනික කොහොමද දැන් ගෙදරට කියන්නේ මේ ගිහිල්ලා මට මෙහෙම ගැන උනන්දුවක් තියෙනවා කොහොමද ගෙදරට එහෙම කිව්වේ මේ මං දැන් මේ වචනේ ඔහු ගැන කියද්දි මගේ දෙමෝපියන් ඔහු හොඳට අඳුනනවා ඒ මොකද දැන් වැඩසටහන වලට මාව සහභාගී කරගන්න නිතරම යනවා එනවනේ ඔව් ඉතින් මම ඇත්තටම දැන් මගේ විවාහයේ දැති අම්මලාටත් පොඩ්ඩක් වැටහිලා ඇති මොන හරි යෝජනාවක් තියෙනවද කියලාත් ඇති ඉතින් කොහොම හරි අතර මගේ අම්මට මං කිව්වා මෙහෙම ඔහු ගැන ඔහුගෙන කිව්වාම ඉතින් ආගම් ප්‍රශ්නේ තමයි මුලින්ම ආවේ. මං කෝ එක ප්‍රශ්නයක් වෙන්නේ. කොහොම ප්‍රශ්නේ ඔහුගේ දෙමාපියන්. ඒක මගේ තාත්තා තමයි ඇහුවේ. සනත්ගේ දෙමාපියන් කොහොමද? පේරන්ට්ස්ලා. මං කෝ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තාම අපි විවාහ වෙන්නේ නැහනේ. කාලයයි ප්‍රශ්නේ විසඳයි කියලා මං කිව්වා මගේ තාත්තලා. කෙසේ වෙතත් ඉතින් ඒ ප්‍රශ්නේ එක දිගටම වසර 4කට වැඩිය තිබුණා. වසර 4කට වැඩිය අපේ ඇසුර තිබුණා. හැබැයි ඒකෙන් උනේ අපි දෙදෙනා ගොඩක් දැනහැඳිනා ගත්තා. මොකද මේ දැන් ඇසුර යනවා, ඔබතුමියත් ගුවන්විදුලි සංස්ථාවට යනවා එනවා, එතුමත් යනවා එනවා. එතන හොඳ තෝතැන්න. ආදරය එතන තමයි තෝතැන්න. ගොඩනගින්නේ. එතන තමයි තෝතැන්න. මට අද වගේ මතකයි කරු අයියත් මට ඒකට ආශිර්වාද කරා. දැනගත්තා. මොකද අපි ඒ හැසිරීම අපි සුහදව කතා බහ කරනවා එච්චරයි. ගොඩාක් ලිංගතුකම එහෙම පේන්න සමාජය අපි හිටියේ නැහැ. ඒක මට අදත් සතුටුයි කියන්න. මොකද මගේ ජීවිතේ ආරම්භින නරක ආදර්ශයක් මම පෙන්නු කරේ නැහැ කිසිම අවස්ථාවක. ආදරේදී තින් ගොඩක් අන්ධ වෙනවනේ අය. මට එහෙම දෙයක් සිද්ධු වුණා. එකක් මගේ ආගම මං හිතන්නේ මාව ඒකට මේ ඒක එක්තරා විදිහක බැම්මක් වගේ හික්මීමක් ඇති කරනවා මම හිතන්නේ ඌටත් මගේ ඔහු ඉතාමත් කඩවසම් තරණේ ඔහු ඉන්දියාවේ ගිහිල්ලා වසර 6ක් ඉඳලා ආපු කෙනෙක් ඉතින් ඉන්දියාව කියන්නේ ලලනාවන්ගේ සුන්දර ලලනාවන්ගේ තෝතැනක් නිතින් ඒ සියලුම දේවල් හැබැයි ඔහුට ඉන්දියාවෙන් අවශ්‍ය වෙලා තිබුණේ ඔහුට සංගීතේ පමණයි සුන්දර බිරිඳක් නෙවෙයි මැතිනේ දැන් කොහමද දැන් ඔබතුමියයි එතුමයි ගීත ගායනයට යොමු වෙන්නේ දැන් පසු කාලීනව යුග ගීත එනවා මේ යුග ගීතේ පිටිපස්සෙ කතාවක් තියෙනවා ඊ පළවෙනි යුග ගීතේ තමයි ඇත්ත වශයෙන්ම ඔහුත් එක්ක ගායනා කරපු පළවෙනි යුග ගීතේ තමයි මිහිරාවි ඒක ප්‍රේම කීර්ති ඇල්විස් මගේ සොයිරානන් තමයි අද අපතර නැති ලිව්වේ නමුත් ඊට කලින් ගීත තුන පටිගත කරන්න කලින් රූපා ඉඳුමති කියලා මාත් එක්ක සමකාලීන ගායිකාවක් හිටියා ඈගේ සරලගී වැඩසටහනට මට කතා කළා ගීතයක් ගායනා කරන්න ඈත් සමග ඉතින් ඒ අවස්ථාවේ ඒ කාලේ අපි ප්‍රේම කීති අපිත් ඒ ගොඩක් සම්බන්ධයි ඉතින් මං කෝ ප්‍රේම එතුමත් ඔබතුමිත් සමග ළමා පිටියේ ළමා මණ්ඩපේ අපිත් සමගම එකටම ඔව් කාල සීමාවේ හිටියේ අපි බොහොම සුහද වෙ හිටියා. ඉතින් මගේ ඇරයුම තමයි ප්‍රේම එතකොට ළමා මණ්ඩපේ කවි විචිත්‍රාංග වගේ දේවල් තමයි කරු අයියට ලියලා උදව් කරේ. නමුත් මං ගීතයක් ලියන්න කියලා මං ඇරයුම් කළා. පිස්සුද උඹට මේ මට ගීත ලියන්න බෑ මං ඕන කවියක් ලියන්න දෙන්න. මං කෝ කවි නෙවෙයි රූපගේ පළවෙනි වැඩසටහනට ගීත. ඉතින් ගීතය ලියන තුන මොකද්ද මේ ගීතේ මං කෝ මායි රූපයි ගානක් කරන්නේ. යුග ගීතයක් කියලා ගෑනු දෙන්නේ කියන ගීතයක් නම් මට ලියන්න බෑ පිස්සු. මම ප්‍රේම කිව්වේ. නමුත් මගේ
ඇරිම මගේ අදහස රූපගේ ආදරයෙන්ම මේක ඉල්ලීම් කරම නිසා මම කිව්වා එක්තරා යුවතියක් ආදරෙන් පරාජය වෙලා අනිත් යුවතිය ආදරෙන් ජයග්‍රහණය කළා. අන්න ඒ වගේ ගීත මම කෙල්ලෙක් තමයි කියලා තමයි පෑන අතර අරන්. මොකක්ද ඒ ගීතයේ? හදපු දාසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පිය සටහන් මැත්තේ. ඒක රූප කියනවා. මම කියනවා ජීවන ගී මැද කඳුලක් වීලයි ඔහු ළඟ ඔබ. හරිම ලස්සන ගීතයක්. ඒ කාලේ ඉතාමත් ජනප්‍රිය ගීතයක්. ඔබට විතර මතකද තනුවත් එක පොඩි කෑල්ලක් කියන්න? හදපු දාසුනේ සෙනෙහස බැඳුනේ හදපු දාසුනේ සෙනෙහස බැඳුනේ යුගයක සටහන් මැත්තේ ජීවන බිඳු කඳුලක් වීලයි ඔහු ළඟ ඔබ මෙන් මාං ඇත්තේ. කොහොමද ඔබ දෙදාගේ යුග ගීත ගායනය පළවෙනි ගීතය හැටියට? මුල්ම ගීතය අර අපි තමයි අපි දෙදෙනාගේ මුල්ම ගීතය. ඒක ලිව්වෙත් ප්‍රේමකීර්ති දල්විස්. මට මුලින් කියන්න අවතගුණා මේ මහා පුරුෂයා ගැන මං ගෙදරට කියනකොට මගෙන් ඇහුව මගේ අම්මා මුල්ම දවසේ අර මුල්ම පටිගත කිරීම. මුල් පටිගත කිරීම කවුද පුතා? වෙසක් නාට්‍ය ගීත සංගීත අධ්‍යක්ෂණය කරලා සර්පිනා වායන මී හිටියේ. මන් නම නම් මට මතක හැටියට විශාරද තමයි. මොකද්ද විශාරද? ආහා විශාරද. ඒක අමුතු නමන්නේ පුතේ. ඔය ඉන්දියන් නමක් වෙන ඉන්දියානු එක්කෙනෙක් වෙන්න ඇති. මට අද වගේ මතකයි. කියන්නේ මෙතනෙනි දැන් ඔබතුමිය නම දන්නේ නැහැ. දැන් මම හැව කවුද සංගීතයේ මෙහෙමයි කියලා. එතකොට ඔබතුමිනේ දැන් ඇහිලා තියෙන දේ මේ විශාරද කියන්නේ. විශාරද. ඔබතුමිය හිතුවා මේ නම තමයි විශාරද කියන්නේ කියලා. හරියටම හරි. කොච්චර බොළඳද කියලා හිතනවා නේද? ශ්‍රේෂ්ඨය ගැන කිසිම වැටහීමක්. ඉතින් කොහොම හරි කාලය ගෙවෑමේදී සියලු දේ පිළිබඳව ඔහු නිසා මට ශ්‍රේෂ්ඨය පිළිබඳවත් සංගීතය පිළිබඳවත් හැම දෙයක් පිළිබඳව විශාල පුළුල් දැනුමක් ලැබුණේ ඔහුගේ ඇසුර නිසා. ඇසුරෙන් දැනුමක් ලැබුණ සනත් නන්දසිරි ඔබතුමියත් ඔහුත් සමග ඔහුගේ ඇඟිල්ලේ එල්ලිලා යනවා. හරි නේද? ඇත්ත වශයෙන්ම අපිට ඒක මම ඇත්තටම කියන මම ඒක සතුටු වෙනවා. ඒ කියන්නේ දැන් ඔහු යන තැන මම යන්න ඕනි කියන එක නෙවෙයි. නමුත් ඔහුගේ විශ්වවිද්‍යාලයේ වැඩ තනියෙන් කරන්නේ ගෙදරදී ඒවට අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම මේ වගේ දේවල් මම කරනවා. නමුත් අපි දෙන්න එකට යන්නේ ගීත ගැයීමේදී පමණයි. අපි දෙදෙනා සංගීත සම්දර්ශන වලට තව පටිගත කිරීම වලට යද්දී අපි දෙන්නම සහභාගී වෙනේවට ඔහු පමණක් සහභාගී වෙනේවටත් අනිවාර්යයෙන්ම ඔහුට මාගේ ඇසුර අවශ්‍යයි. එතුමාට ඔබතුමියගේ ඇසුර අවශ්‍යයි. ඔබතුමියටත් එතුමාගේ ඇසුර අවශ්‍යයි. ඒක තමයි මේ බැඳීමේ බැඳීමේ ශක්තිය. හොඳයි මෙතනෙනි අපි සනත් නන්දසිරි ශූරින්ගේ තවත් ලස්සන piri mage hadavat tulin matu vevi pita hegum kati gasi gelave hitut ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝදුකින් පරවි දෙනෙත් නඳ නොවීති පුනත් ඉනුත් නැහැ සුවේ කනක්.
ගත් බීරි වී ඇතිමුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් නින් හොදක් සතුටක් මෙතෙක් නැහැසි මෙතෙක් නැහැසි මෙතෙක් නැහැසි සුවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවි පිටව හැඟුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනා ආරය සනත් නන්දසිරි ශූරීන්ගේ සුන්දර බිරිඳ මල්කාන්ති නන්දසිරි මැතිණිය තාමත් අප සමග. මැතිණියනි, කොහොමද ඇත්ත වශයෙන්ම සනත් නන්දසිරි ශූරීන් කියන්නේ? මම දන්න විදිහට ඉතාමත්ම සුන්දර, ඉතාමත්ම බුද්ධිමත්, සෑම දෙයක් ගැනම මේ සිනහ මුසු මුහිණින් ආදරෙන් කතා කරාට ගැඹුර කරා ගිහිල්ලා ගැඹුරු තියෙන දේවල් උඩට ගෙනල්ලා මිනිසුත් එක්ක බොහෝම කිට්ටුවෙන් ඇසුරු කරන, ජනතා විතා කැමති ක්ෂේත්‍රයේ අය ඉතාමත් ආදරය කරන චරිතයක්. මේ චරිතයේ එක්ක ජීවත් වීමේදී කොහොමද ඔබගේ වැඩ කටයුතු කොටස් කෙරෙන්නේ? ඇත්තටම මම ඉතාමත් සතුටින් මේ දේවල් කරන්නේ. මට දෙවියන් වහන්සේ බාර දීලා තියෙන කොටසක් මේක මගේ ජීවිතේ. ඒක මම ඉතාමත් සතුටින්. මට ලැබුණ ස්වාමියා ඔහුට ඔහුගේ ජීවන රටාවක් තියෙනවා. ඒක මම තේරුම් ගත්ත මුලේ ඉඳන්. ඊළඟට ඔහුගේ සියලු දෙයක්ම මගේ අතින් කෙරෙනවා. ඔහු මට කවදාවත් කියලා නැහැ මේක කරන්න, අරක කරන්න, උයන්ඩ කියලා නැහැ. නමුත් මගේ දෙමව්පිය මට කියලා දීලා තියෙන විදිහ, මගේ මව මගේ පියාට සලකපු විදිය, ඊට වඩා දහස්වරක් මට මේ යුග පුරුෂයා වෙනුවෙන් කරන්න මොකද වගකීමක් තියෙනවා. මොකද දැන් උදේ මම නැගිට්ටහම මම ආගම සිහි කරලා ඇඳෙන් බහින්නේ. ඒ වෙලාවේ සිට මං කල්පනා කරන්නේ මගේ ස්වාමියාට අත්‍යවශ්‍ය දේවල් මොනවද? කෑම බීම, ඔහු කැමති දේවල්, ඔහු අකමැති කිසිම දෙයක් මගේ දෑතින් හදන්න මං කැමති නැහැ. මං ඉතාමත් ප්‍රිය කරන කෑම වර්ග තියෙනවා. සමහර විට ඒව එච්චර ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා මම පුළුවන් තරම් ඒකෙන් ඈත් වෙනවා. පිට තැනකට ගියොත් මම ඒක රස විඳිනවා. නමුත් ඔහුට කැමති දේවල් තමයි මගේ ගෙදර හැදෙන්නේ. ඔහුට ඉතාමත්ම රසට කෑම ඕනේ. හරි පොඩ්ඩයි කන්නේ. ඒ පොඩ්ඩ රසට ඕනේ. අනිවාර්යයෙන්ම ඔහුට කැමති කෑම තමයි මම උදේම දැස්ගෙන. ඒ අතර තව එකක් කියන්න ඕනේ. ඔහුගේ ජීවන රටාව කියන එක, ඒ කියන්නේ උදේ නැගිටලා මුණකට හොදලා ඒ සියලු දෙයක් ඒ ඔහු කරන කාලයේ සීමාව ඇතුළත මම කොයි කුස්සියේ වැඩ තිබුණත් ඔහුගේ ඇඳුම් පැළඳුම් ඒවා සියලු දේවල්ම මම හරියට සකස් කරලා තියෙනවා. මොකද කවදාකවත් ෂර්ට් එකක් ඔහුගේ අතින් මැදලා නැහැ. අපි දෙන්න මේ 40 වසරක් විවාහ වෙලා. 40 වසරකදී ඔබතුමිය දැකලා නැහැ එතුමාගේ අතින් එතුමාගේ කමිසයක් කවදාකවත් සපන් දෙකක්වත් මම අඩුවෙන් දැකලා තියෙන්නේ. ඔහු මොන හරි දෙයක නිරත වෙලා ඉන්න මට හරි සතුටුයි. මං ඉතින් බලලා අයින් වෙනවා සපත් දෙක එහෙම සමස. මොකද ඌට හැම එකක්ම පිළිවෙලට ඕනේ. දැන් සපත්තු කුට්ටමක් වුණත් පොඩි ඩස්ට් එකක් දුවිලක්වත් තියෙන්න බෑ. ඒවා හරි පිළිවෙලට ඇඳු. අද ඇඳපු උදේ ඇඳපු එක දවල් දෙන්නේ නෑ. ඒවා හරියට මම දන්නවා ඔහුගේ අද දවසේ කාර්යයන් මේවා. ඒවට හරියන දේවල් මම සූදානම් කරනවා. ඉතින් උදේ වැඩට විශ්වවිද්‍යාලේ තමයි ඔහුට උතුම්ම තැන. ඔහුගේ ජීවිතයේ මුල්ම තැන ගෙදර ළඟට ඔහු විශ්වවිද්‍යාලය. ගෙදර කියන්නේ මා සමග අපිට ලැබුණු අපේ දිය ඒ දියණියගේ ස්වාමියා. ඒක තමයි මුල්ම තැන ඔහුට. එතනින් ඒ හා සමානම තමයි විශ්වවිද්‍යාලය. ඉතින් ඔහු විශ්වවිද්‍යාලයට යන්න ඒ සියලු දෙයක්ම පිළිවෙලට සකස් වෙන්න ඕනේ. උදේ කෑම ටික අරන් ඇඳගන මොනකට සෝදලා එනකොට ඇඳුම් ටික පිළිවෙලට තියෙන සපත්තු දෙක මේස්කුට
බෙල්ට් එක කලිසම ෂර්ට් එක ලස්සන්ට අයන් කරලා මැදලා එල්ලලා ඒ සියලු දේක්ම ටක්ටක් ගාලා ඇඳගන්න එක විතරයි යාට තියෙන්නේ. ඉතින් හරි සතුටුයි. මොකද ඒ වගේම ඔහු මේ මේ සුවඳ විල වුන් නරෝ මේවා සෑ එහෙම නෑ. හැබැයි ඒකත් හරිම දෙයක්. එතකොට මේ ගීත ඇතුලේ දැන් එතුමා ඔබතුමීට කරන ආදරයත් ඔබතුමී එතුමාට එහෙම ගීත ලියවිලා තියෙනවද? මං හිතන්නේ ඉතින් මුල්ම වකවාන් වේදී ගොඩක් ගීත ඉතින් ලියලා දෙන ප්‍රබන්ධකයා වුණත් මං ගැන හිතලා ආදරේ පිළිබඳව ඉතින් ලියනවා ඇති. නමුත් ඉතින් නොයෙකුත් තේමාවන් තුළ ගීත දෙනවා. ආදරයම තමයි වැඩිපුරම දෙන්නේ ගීත. ඔහුත් කැමති ඒවා ගායනා කරන්න. ඉතින් ඒකෙදි කිසිම මගේ නම් හදපත්ලේ ඔහු ගීතයක් ගායනා කරන එක රස විඳලා ඒ පිළිබඳව මං ඒකේ සුළමුල මේ මේක කොහෙන්ද හම්බුනේ මෙයා මේක මෙයා අහවල් කෙනා ගැන කිව්වද ඒව මං කිසිම දෙයක් සොයන්නේ. මං ඔහුව ආරක්ෂා කරන මං ඔහුට වේදනාවක් දෙන්න කොහෙත්ම කැමති නැහැ. මං ඒක හැම වෙලෙම ආරක්ෂා කරන්න උත්සාහ ගන්නවා. අපේ ජීවිතේ ගොඩාක් අතපසුවීම් සිදුවෙනවා. ඒක නොකියාම බෑ. ඉතින් ඒ වෙලාවට ඔහු තේරුම් ගන්න ඕනේ දැන් මේ තරුණියක්ව ඉඳලා මාගාවට ආපු පුද්ගලයාද මේ දැන් දෑත්වල වීරිය අඩු වෙනවා දේවල්. ඉතින් අතපසුවීම් ඇත්තම ස්වාම පුරුෂයෙකුත් තේරුම් ගත යුතුයි. මම මේ මුළු රටටම කියන්නේ කාලයාගේ ඇවෑමෙන් බිරිඳ කොච්චර තරුණ කාලේ දේවල් වලට ගොඩාක් ශක්තිය දුන්නට පහු වෙනකොට දෑත්වල වෙර වෛර වෙර ගති අඩු වෙනවා. ඒක මම දන්නවා. ඔහු කවදාවත් මගෙන් වැඩක් ගත්තු කෙනෙක් නෙවෙයි. ඔහු පුළුවන් තරම් මට රැකවරණය සහ මට උදව් කරපු කෙනෙක්. ඉතින් අර ඔහුගේ දෑතින් වෙන පිහන අස්පස් කරන අනික මට කියන්න ඕනේ හරිම පිළිවෙලක් තියෙන පුද්ගලෙක් මට වුණත් ඉතාමත් පිරිසිදුව පිළිවෙලකට තියෙන්න ඕනේ. දැන් මට ලොකුම ශක්තිය මගේ දියණිය අනුරාධා. ඈ 74 දෙස් මට හම්බුනේ පෙබරවාරි මාසේ 17. මගේ බලන්න පුදුම දෙයක් කියන්නේ අපි දෙන්නගේ ආදරේ ආදරවන්තයින්ගේ දිනේ තමයි මගේ දියණිය හම්බුනේ පෙබරවාරි මාසේ 14 වෙනිදා. 15 වෙනිදා මගේ ස්වාමයාගේ උපන්දින පෙබරවාරි මාසේ. ඒ අවුරුද්දේ මට මතකයි මම හොස්පිටල් එකේ ඉන්න ඉස්පිතාලේ ඉන්නකොට මං කිව්වා මෙන්න වට මම තෑග්ගා කියලා. 14 වෙනිදා 15 වෙනිදා මං කිව්වා ආගේ බර්ත්ඩේ දාහතර හැමෝම දුව ඔබගේ 15 වෙනිදා උපන්දිනේට තෑග්ගක් හිටින්න. හොඳයි නැතිනේ. හරිම රසනයි, හරිම රසවත්. අපි තව ගීතයක් අහමු. මේ ගීතේ මමත් හරි ආසයි. එක අවස්ථාවකදී අලුත් ගීත එනවා, ආදර ගීත එනවා. අලුත් ගායක ගායිකාවලකදී සනත් නන්දසිරි ශූරීන් ගීතයක් එළියට දැම්මා. අතිශය ජනප්‍රිය වුණා හරිම ආදරබර ගීතයක්, ඔබේ සුවඳ පිරුණු පුංචි කාමරේ. ඔබේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතුරෝස මලක පෙති හැරිගේ මත නපුරුනේ ඇයි දයාවේ මේ පඳුළු බින්දු ප්‍රතන ප්‍රේමයේ. නොමේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතුරෝස මලක පෙති හැරිගේ මත නපුරුනේ ඇයි දයාවේ මේ පඳුළු බින්දු ප්‍රතන ප්‍රේමයේ. මගේ සම රෝස
පේලියක් ලියූ ඔයා මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් ලියූ ඔයා සිහිවටන යතියේ සමනල පියාපදම් ය ජීවිතේ නොමිසුවන පිරුණු පුංචි කාමරේ රතුරෝස මලක පෙති හැදී ගියේ මට නපුරුනේ මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ මල්කාන්ති නන්දසිරි මහාචාර්ය සනත් නන්දසිරි ශූරින්ගේ සුන්දර බිරිඳ. දේවල් කතා කරා. එතුමා ගැන අපි හුඟක් දේවල් දැනගත්තා. ඔබ කොහොමද එතුමා පිටිපස්සේ හිටියේ මේ ගමනේදී කියලා දැනගත්තා. මැතිනි. මට එක කරුණක් ගැන අහන්න ඕනේ. සනත් නන්දසිරි ශූරින් රටේ ජනතාව පිළි අරන් ඉන්නවා. එතුමා අති විශිෂ්ට ගණේ මහා දැනුම් සම්භාරයක් ඇති සංගීතඥ කැටියට. එතුමා කරපු නිර්මාණ ජනතාවගේ හදවත පතුලටම කිඳා බැහැලා අමතක නොවනසේ ජනතාව සටහන් කරන් ඉන්නවා. ඒ වගේම එතුමා සංගීතය පිළිබඳව දරු පරපුරට උගන්නමින් ඥානෙ ඇති කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දරුවන්ට ලබා දෙමින් විශාල සේවයක් කරනවා. මෙතුමා එක අවස්ථාවකදී දේශපාලනයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මහා මැතිවරණයකටත් ඉදිරිපත් වෙනවා ඡන්දෙ ඉල්ලන්න. එතකොට මට සනත් නන්දසිරි ශූරින්ට මොකටද දේශපාලනයට යන්නේ? එතුමාට ලැබෙන්න තියෙන ගෞරව හැම දෙයක්ම ජනතාවගෙන් ලැබිලා තියෙනවා. ජනතාවගෙන් ලැබෙන ගෞරවයට වැඩිය වෙනත් ගෞරවයක් අවශ්‍ය නැහැ. ඇයි මේ දේශපාලනයට ගියේ? තවත් ගෞරවයක් ලබන්නද නැත්නම් යම් කිසි ආසාවකට? මං හිතන්නේ පොඩි වෙනසක් අපේ ජීවිතේ සිද්ධ වුණා. ඒක මං හිතන්නේ අපේ හොඳට අපේ ජීවිතේ මං හිතන්නේ මේ තරම් දුරට හොඳට ගොඩනගාගෙන ආපු දේ කැඩෙන්නේ නැති වෙන්න ඒක නතර වුණේ කියලා. මම කොහෙත්ම කැමති වුණේ නැහැ. මොකද හදවතේ ඇතුලේ මගේ තිබුණා එකට විරුද්ධත්වේ මම පෙන්වුවේ නැහැ. මොකද ਉਹ ගන්න පියවරවල් ගැන මම එච්චරම විරුද්ධත්ව පෙන්වන්නේ නැහැ. මොකද එතකොට ඔහුට හිත වේදනාවක් ඇති වෙයි කියලා. ඉතින් මේක පොඩි වෙනසක් ඔහු කරේ. ලොකු ඉල්ලීමක්. ਉਹ දේශයේ පාලනය කියන්නේ සංගීත පැත්තෙන් දේශයේ පාලනය කරමින් ඉන්නවනේ. මේක මේ විෂයට ਉਹ හරි ආදරේ. ਉਹ මං හිතන්නේ පාසල යන කාලේ ඉඳන්ම ඔය දේශපාලන විෂය ගැන බොහොම ඇල්මක් දක්වපු කෙනෙක්. ඉතින් යම්කිසි අද මේ රටේ විශාල වශයෙන් ලොකුම තලයකින් දේශපාලනඥයෙක්ගේ ඉල්ලීම පිට තමයි ඔහු ඒකට කැමැත්ත දුන්නේ. සනත් නන්දසිරි ශූරින් සමග ගත කළ ජීවිතය ගැන අපිට කතා කරා. තව හුඟක් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් මේ ටික හොඳට මැතිනේ. මට දැන් අවසාන වශයෙන් කියන්නේ මගේ අවසාන ප්‍රශ්නේ වැඩසටහනේ හැමෝගෙම මේ වැඩසටහන නරඹන සුන්දර බිරින්දෑවරුන්ටත් සුන්දර බිරින්දෑවරුන් වීමට බලාපොරොත්තු වෙන අයටත් ඔබතුමිනේ පණිවිඩය මොකද්ද? කොහොමද සුන්දර බිරින්දක් වෙලා තමන්ගේ ස්වාමි පුරුෂයා ඉහළ තත්ත්වයට ගෙනියන්නේ? මුලින්ම කියන්න ඕන එකක් ආදරය තමයි ප්‍රධාන දේ. එදා වගේම අදත් අපි ආදරෙන් භක්තියෙන් ඉන්න ඕනේ. ඒකත් එක තමයි අර සියලු වටහා ගැනීම. මම හිතන්නේ ආර්ථික ප්‍රශ්න, තව පවුල් ප්‍රශ්න, අහල පහල දේවල් අර මේව ඔළුවට එන කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්න නෙවෙයි දෙන්නට දෙන්න හරියට තේරුම් අරන් ඉන්නවා නම්. ඉතින් අද මට මේ සුන්දර බිරිඳ වැඩසටහනට ඇත්තටම කතා කිරීම පිළිබඳ මම ගොඩාක් සතුටු වෙනවා. මොකද මගෙන් යම්කිසි පණිවිඩයක් දීලා මේ රටට ඔබ මාධ්‍යෙන් ඇත්තටම කවුරු හරි කෙනෙක් මේක මගෙන් අවවාදයක්ම නෙවෙයි. ඉතින් ඒවා
පිරිවෙලක් හදවතට ගන්නවා නම් ඇත්තටම මම ඒක ගැන සතුටු වෙනවා. ඔබතුමගේ අත්දැකීම. මගේ අත්දැකීම ඔව් මගේ සියලුම කාර්ය මණ්ඩලයටත් ඔබතුමාට විශේෂයෙන් මට ආරාධනා නිෂ්පාදක මහත්වරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අද මේ වැඩසටහනට මාව කැඳවීම පිළිබඳව සනත් නන්දසිරි ශූරි පිළිබඳව මේ අපේ යුග පුරුෂයා සමග ජීවත් වුණේ ජීවිතයේ යම් රසමුසු තැන් අපි සමග සාකච්ඡා කරලා ඒ තුලින් ලබාගත් අත්දැකීම් ඔබගේ පැමිණීම සම්බන්ධයෙන් මැතිරිණි ඔබතුමියටත් සනත් නන්දසිරි ශූරින්ටත් දීර්ඝාෂ පතනවා. තවත් ජනතාව සතුටටපත් කරන්න නව නිර්මාණවලින් ඉස්සරහට යන්න රංකෙඳිතහරින් පෙරිපෙරි තිරි රංකෙඳිතහරින් පෙරිපෙරි තිරි ඉරුවවරට ඇදුනා පාළුව තනිකම රජයන විටදී පාළුව තනිකම රජයන විටදී ඇමට අමුවා විලුණු ගිනි දැල් නිවි නිවිය ඇමට අමුවා සුපි පුනුවන මල් සුවඳ අමන්දි ඇමට අමුවා ඇවිලුණු ගිනි දැල් නිවි නිවිය කාලේ අස්වැත්තු උරුලියදි පාළු වෙලා කලකුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා අම්මා අප්පා මොක මොකවත් කන්න බොන්නුන් පලියද ලැජ නැද්ද කාලේ කන්න ගැටවර ඉනි කඩපිල්ලද ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
පැලිපත්ති රංචු ගැහෙන්නේ ගමේ රටේ අහෙනි අය ළමයිනි ඔය පුරා වැඩකට නෑ ළමයිනි ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්ති තාන දින්නේ ගැටව් කතා බහට කඩේලිපත්ති රංචු ගැහෙන්නේ